මාධ්‍යයන් වල අපේ මාධ්‍ය සහෝදරවරු කැඳෙව්වේ විශේෂයෙන්ම අපේ හිතමිත්‍ර අපේ ජනාධිපති ලේකම්තුමා පීබි ජයසුන්දර මහතා පෞද්ගලික ආයතනයක් කරලා තියෙනවා පෞද්ගලික ඉල්ලීමක් මේක පෞද්ගලික ආයතනයක් එතකොට මේ ජයසුන්දර මහත්තයා මගේ හොඳ මිත්‍රේ අපි එකට වැඩ කරපු අය එතුමා දක්ෂේ එතුමා දක්ෂයි තමන්ගේ ස්වාමියාට අමාරු වැටිච්ච වෙලාවක ගොඩ දාන තමන්ගේ ස්වාමියා නියමාකාරයෙන් බලා කියාගෙන ස්වාමියාට අවශ්‍ය භාණ්ඩාගාර දෙකක් ඉන්න කාලෙත් එතුමා එහෙම තමයි කරේ එතුමා කොහෙන් හරි මුදල් හොයලා දෙන එතුමා එකට දක්ෂයි එතුමා මේ රෝල ගහන්න ලංකාවේ ડોક્ટર ජයසුන්දරට ඉහිලින් කෙනෙක් නැහැ ඉතින් අපේ ડોક્ટર ජයසුන්දර මේ 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 වරක් බැලුවා කොහොමද මේ රෝල ගහන්නේ කියලා හැබැයි පහුගිය කාලේ මහින්ද මාත්‍යාගේ ආණ්ඩුවේ මුදල් මාත්‍යාංශ ලේකම්වරයා හැටියට ඉඳලා එතුමා මෙහෙම රෝල් ගහලා 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 ආර්ථිකය අන්තිමටම ගිහිල්ලා හිර වෙලා බෙල්ලක තොණ්ඩුව වැටුණාට පස්සේ තමයි මේක රටේ මිනිස්සුන්ටත් රජයටත් රජයේ ඇමතිවරුන්ටත් දැනුනේ. ඒ අනුව තමයි අපේ විමල් වීරවංශ ඇමතිතුමා කිව්වේ ආර්ථික ඝාතකයා කියලා ජයසුන්දර මහත්මයා කිව්වේ ආත්මට ආර්ථික ඝාතකයා කියලා විමල් වීරවංශ මහත්තයා තමයි ජයසුන්දර මහත්තයාට කිව්වේ ආර්ථික ඝාතකයා කියලා. ඉතින් අපි ජයසුන්දර මහත්තයෝ අත තියලා තියෙන නරක තැනක. මොකද මේ මොකද හිඟන්නගේ පාත්‍රයට හෙන උරා වැහුණු වගේ ඔයා වහලා තියෙන්නේ. ඒක සම්පූර්ණ අපි තරයේ හෙලා දකින්න ප්‍රතික්ෂේප කරන වහම මේක හකුල ගන්න කියලා කියනවා. මා අපි ජනාපතිතුමාටත් අගමැතිතුමාටත් ડોક્ટર ජයසුන්දරටත් අපි කියනවා වහම මේක හකුලා ගන්න. මොකද මේ අහිංසක හිඟන්නගේ පාත්‍රයට හෙන උරා කඩා පාත් වුණාම ඔගොල්ලෝ ආණ්ඩුව ගත්තේ ආණ්ඩුව ගත්තේ මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. අර ජනාධිපතිතුමාගේ වර්තමාන ජනාධිපතිතුමාගේ ඒ කාලේ අගමැතිතුමාගේ විපක්ෂ නායකතුමා මම හිතන්නේ ඒ කාලේ අගමැතිතුමා මහින්ද මහත්තයා අර අයියාගෙන් අහන්න කියලා වැඩසටහනක් තිබ්බනි. ඒ අයියාගෙන් අහන්න වැඩසටහනේදී අහනවා මාධ්‍යවේදී ඔය සහෝදරවරු අහනවා කොහොමද මේ ආර්ථිකය ඔබතුමා ගොඩ ගන්න? ඒක අපි දන්නු. ඒක අපේ සුළු දෙයක්. එහෙම තමයි ඒ වෙලේ උත්තර දුන්නේ. ඒක නිසා ඔගොල්ලෝ දන්න දේ දන්න නිසා තමයි ආණ්ඩුව ගත්තේ. නිකන් මේ ආණ්ඩුව ගත්තේ අපි රජයේ සේවකින්ද අවම 10000කට වැඩි වැටුපක් අපි වැඩි කරා අපේ රජේ අවම 10000කට වැඩි වැටුපක් වැඩි කරා එහෙම වැටුප් වැඩි කරලා තියද්දි දුම්රිය වර්ජනය ඒ වගේම නොයෙකුත් මහා වර්ජන රැල්ල ගමනාගමන වර්ජනය දුම්රිය වර්ජනය මහා විශාල රණවිරුවන්ගේ වර්ජනය එකී නොකී මෙකී සියලුම ඉල්ලීම් වෙනුවෙන් මේ රටේ සියලුම වෘත්තිකයන් පාරට බැස්සන තැනට කටයුතු කරලා පාරට බැස්සු අද මොකද වෙලා තියෙන්නේ අද මේ රජ සේවකයා කියන්නේ කවුද? ඇත්තටම ඔවුන් දැන් වැඩ කරන්නේ ඔවුන්ගේ පඩියෙන් 80%ක් විතර ණයට. දොළොනික්ක නිවාස ණය, වාහන ණය, එහෙම නැත්නම් ලෙඩ රෝග වලට දරුව පිටරට යවන්න, එහෙම නැත්නම් ජීවත් වීමේ ගැටලු, ඉඩකඩම් මිලදී ගන්න, ගෙවල් හදන්න විවිධ කාරණා මත රජ සේවකයෝ පඩිය ණය වෙලා තියෙනවා. රජ සේවකයෝ වැඩ කරේ පඩියට නෙමෙයි. මොකද පඩිය ණයට කැපෙනවා. රජයේ සේවකයා වැඩ කරේ අතිකාල දීමන අතිකාල දීමන යන්තම් බස් කුලිය හම් වෙනවා බස් කුලිය හම් වෙන නිසා වැඩට යනවා අතිකාල දීමනව තමයි පඩිය හද පාද අතිකාල දීමන නවත්තන අද ලයිට් බිල් නැහැ වතුර බිල් නැහැ රාජ්‍ය ආයතන වල වියදම නැහැ පාර්ලිමේන්තුවට වියදම නැහැ මේ හැම පැත්තෙම ආණ්ඩුවට සල්ලි ඉතිරි වෙලා තියෙනවා හැබැයි අර අර මොකද්ද කූණියක්ද වගේ රිලව මේ කොටේ උඩ නැගලා ආපහු ගමන් කරගත්ත ඇද ඇද කූණිය ඇදලා හිර කරගත්ත දෙක. ඇයි? තනි කරම බදු ටික ඔක්කොම නැති කරගත්ත කූණ්‍ය හිර කරගෙන. මේ රටේ ධනපති පන්තියට බදු ගහලා තිබුණා. ඒ බදු ගෙවන්න උන් බදු වංචා කරන බදු. වංචා කරන බදු මගහරින බදු. එකතු කිරීමේ මහා දැවැන්ත ක්‍රියාවලියකින් බදු වලින් ඒ බදු ආදායම ආපු ගමන් කරේ ඔලොමොට්ටල කමට ඒක අහිමි කරගත්තා. ඉතින් අපි මේවා පෙන්වුවා ආණ්ඩුවට. අපි මේවා කිව්වා. කැනඩාව මැතිවරුන්ගේ ජනාධිපතිගේ අගමැතිගේ පඩියෙන් 45 50 කපලා දිනු.
මොකද එයාට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ එයා හොරකම් කරන්නේ නැහැ අපි දන්න විදිහට බොහෝ විට ඒ රාජනායකයෝ ඒ රාජනායකයින්ගේ පඩියෙන් 145ක් 50ක් ඒගොල්ලෝ පරිත්‍යාග කරලා තියෙනවා අපි කියනවා ජනාධිපතිගේ අගමැතිගේ ඇමතිවරුන්ගේ අමාත්‍ය ඒ ලේකම්වරුන්ගේ ඇමතිවරුන්ගේ ඉන්න 60 උට අමාරක් ලේකම්වරුන්ගේ පඩිය පරිත්‍යාග කරන්න මේ වෙලාවේ අපේ දෙන්නම් අපේ පෙන්ෂන් එක දිනුව අපි දෙන්නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අප කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ඊළඟට ඒ ඒ ඒ ඒ විතරක් නෙමෙයි කැනඩාවේ අගමැති කියලා කියනවා ඔගොල්ලන් කිසි දෙයකට බය වෙන්න එපා ඔගොල්ලන් කන බොන හැටි ඔගොල්ලන්ගේ බිල් ඒ ඔක්කොම අපි බලා ගන්නවා කියලා රාජයේ වගකීම තමයි මෙවැනි බැරෑරුම් අවස්ථාවක ඒ ජනතාව පීඩාවට පත් වෙලා තියෙන අවස්ථාවක ජනතාව මේ රෝබියෙන් ඇලලිලා ගිහිල්ලා ගෙවල් වලට වෙලා නිරෝධනය වෙන්නේ මේ ඉන්න වෙලාවේ එයාට එයාම රැක බලා ගන්න එක රජයේ වගකීමක් ඒ මොන රජයේ තිබුණත් ඒක කළ යුතු කාරණා නමුත් ඒක පැහැර ඇරලා තියෙනවා මග ඇරලා තියෙනවා අපි දන්නවා සාමාන්‍ය රජයේ සේවකෙක් උදේ පාරට දෙගොඩ හරි ආවා උදේ පාන්දර නැගිට්ටා වැඩට යනවා වැඩට යනකොට ළමා නපටින්ට මොන හරි ටිකක් කියලා දැම්ම අපේ ටිවලට ඒගොල්ලොත් මොන හරි එක රූප එක ඉතුරු වෙච්ච දෙයක් එකතුපත් කරගෙන ඒවත් මොන හරි පෙට්ටියකට දාගෙන ගිහිල්ලා බොහොම සරලව ජීවත් වුණා දැන් එහෙම නෙමෙයි දැන් දැන් භාර්යාවයි ස්වාමියායි පාසල් ගිය දරුවෝ ටිකයි ඔක්කොම ගෙදර ඉතින් ගෙදර ගෙදර මහ ස්වාමියා ගෙදරම කොලහලයක් කුඩියාව යනවා පිට්ටනියක අරිනවා කණ්ඩ ඉල්ලනවා ඒක නිසා අද මේ නිරෝධනයේ වෙනකොට සාමාන්‍ය රජයේ සේවකයන්ට පමණක් නෙමෙයි හැම කෙනාටම මහා විශාල වියදම දෙකුණ තෙගුණ වෙලා තියෙනවා ඊළඟට බෙහෙත් තෙහෙත්වලට වැඩිහිටියාගේ බෙහෙත් තෙහෙත්වලට ඉතින් මේකයි තත්ත්වය ඒක නිසා අපි කියනවා කරුණා කරලා මේ ජයසුන්දර මහත්තයා ඔයා මේ ලියුම අයින් කරගන්න මේ ලියුම අයින් කරගන්න රජයේ සේවකයන්ට මෙවැනි ලියුමක් යවන්න ඔබට අයිතියක් නැහැ සදාචාරාත්මක අයිතියක් නැහැ ඔබට ඔබ මේ ආයාචන කළා කියන්නේ පෞද්ගලික ආයාචන ඔබ කවුද ආයාචන කරන්න රජයේ නිලධාරී රජයේ සේවකයින් වහම ඔවුන්ගේ වැටුප් ඉල්ලන එක නවත්තන්න මේක ඊළඟට අපි මතක් කරනවා අපි හම්බෙන්න ගියා සමග ජන බලවේගයේ හැටියට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා එතුමා අපට පැහැදිලි කරා ඒ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අපිට යම් කිසි පැහැදීමක් තියෙනවා ඒ ගැන මේ සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා ඇතුලේ සියලු දෙනා සිවිල් හමුදා පොලිසිය මේ අය හැමයිම කැප වෙලා වැඩ කරනවා එන්න එතකොට අපි කියනවා මේකයි තත්ත්වය මේ දැන් ආසාදිතයන් 564න් 370ක්ම නාවිකයන් මේක බහැනක තත්ත්වයක් මේක බහැනක තත්ත්වයක් දැන්වත් කරුණා කරලා රජේ ඉතත් පැහැදිලිව අපි කියන්නේ ආණ්ඩුවට ඔගොල්ලෝ මේ හමුදාව පොලිසිය ග්‍රාම නිලධාරීවරු සමෘද්ධි සංවර්ධන නිලධාරී ඒ වගේම අනිකුත් රජේ සංවර්ධන නිලධාරී මේ ආදිපතියන් ගත්තම හෙද හෙදියෝ මේ අය ලොකු කැපකිරීමක් කරලා මේකට මූණ දීලා තියෙනවා හරිද අපි දැන් අපි අහලා තිබුණා මේ VIPලගේ කොච්චර කරලා තියෙනවද කියලා මේ COVID-19 පරීක්ෂණ අපි අහලා තියෙනවා අපි තොරතුරු දැනගැනීමේ පරතේ හැටියට එයාපු කිට්ස් වලින් කොච්චර පාවිච්චි කරලා තියෙනවද කියලා අපි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන් අහන්නේ ඒකයි මේ රටේ සාමාන්‍ය ජනතාව තමයි නිරාවරණය වෙලා තියෙන්නේ රජයේ සේවකයා නිරාවරණය වෙලා තියෙන්නේ සෞඛ්‍ය ශේෂ්ඨයේ හෙදෙහෙදියන් කම්කරුවන් එයයි තමයි නිරාවරණය වෙලා තියෙන්නේ මේ විසදීකට මූණ දෙන්නේ හමුදා ත්‍රිවිධ හමුදා පොලිසිය අපිට පේනවා එයාට හරි පහසුකම් නැහැ කරුණාකරලා මේ පහසුකම් ටික හදන්න අපි ආණ්ඩුවට කියන ඔයගොල්ලෝ බාරගත්තේ මේ ආර්ථිකයේ ගොඩනගන ඔයගොල්ලෝ මැජික් පෙන්නනවා කියලා පෙන්නපු මැජික් එකක් නෑ මැජික් වෙනුවට මොකද්ද අපිට කියන්න තියෙන්නේ අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි කරුණාකරලා මේ නෝට් වච්චු ගහන්න නෝට් වච්චු ගහලා විරලා ඇමති කෙනෙක් කියනවා වගේ දැනට වච්චු ගහලා තියෙනවා බිලියන 213 කෝටි 21300ක් මේකෙන් වෙන උද්දමණයට කොහොමද අපි රට ඔරොත්තු දෙන්නේ හැබැයි දැන් උද්දමණය නෑ මොකද බඩුනේ ගන්න මේ අරේ එළවලු ගොවියගේ එළවලු ටික නිෂ්පාදකයාගේ අල ගොවියගේ එළවලු ගොවියගේ ධාන්‍ය ගොවියගේ හේන් ගොවියගේ මේ නිෂ්පාදන ටික ආද වෙළඳපොළට එන්නේ නෑ මේකට සිස්ටම් එකක් හදන්න බැරි වුණා ආණ්ඩුවට අඩු ගානේ මාක්ෆෙඩ් වගේ ආයතනයක්වත් ශක්තිමත් කරලා ඒවට මුදල් දාලා එවැනි ආයතන ගම්වලට යවන්න තිබුණා හමුදාව යවනවත් අපි අහන්නේ හමුදාවට මේ හැම එකක්ම බාර දෙන්න යන්න එපා මහත්තයෝ ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම්තුමා වෙන්න පුළුවන් හමුදාවම විනයානුකූල හමුදාවක් ගෞරවනීය හමුදාවක් එයා විශිෂ්ට කාර්යභාරයක් සේවාවක් කරනවා ඒක අපි දන්නෝ නමුත් මේ හැම දෙම හමුදාවට කරන්නද බාර දෙන්න යන්න එපා මේ ඒ වඩා රාජ්‍ය ආයතන
පෞද්ගලික ආයතන ශක්තිමත් කරන ජනතාවගේ අස්වැන්න මිලදී ගන්න ජනතාවගේ ඒ ගොවියගේ අස්වැන්න මිලදී ගන්න ඒවා හේන් විනාශ වුණා ඊළඟට ඊළඟට පාරිභෝගිකයන්ට බහන්න නොලැබෙන නිසා මිල අධික වුණා බහන්න නැහැ මම කියනවා දැන් විසක් පහුවෙලා ඊළඟ කන්නේ එනකොට මම හිතන්නේ මේ රටේ ගොවියෝ ගොවිතැන් කරන්නේ නැහැ එළවලු වවන්නේ නැහැ අර අනිත් අය කියනවා වගේ ගෙදර වත්ති බවාගෙන තමයි හැමෝටම කණ්ඩ වෙන්නේ මොකද වාණිජ මට්ටමින්වත් යැපීම් පදනව මත මතවත් අද ගොවියා ගොවිතැන් කරන්න බැරි කමක් දක්වනවා ඒක තමයි තියෙන ප්‍රධාන ගැටලුව වාණිජ මට්ටමින් කරන්නත් බැ යැපීම් පදනව මත කරන ගොවියට ගොවිතැන් කරන්නත් බැ ඒක නිසා සම්පූර්ණයෙන්ම ගොවි ජනතාව අමාරු වෙන හැම සමාජ තීරුවක්ම කඩා වැටලා ආර්ථිකේ කඩා වැටලා ඉතින් මේ භයානක තත්ත්වයක් තියෙනවා මේකට කිව්වා පාර්ලිමේන්තුව කැඳවලා මුල්ලේ ප්‍රශ්නේ පිළිබඳව තියෙන ප්‍රශ්නයක් විසඳගන්න අපි ආණ්ඩුවට කියන්නේ ඒකයි ඒක මහලුකු මහලුකු දෙයක් නෙමෙයි ඒක විසඳගන්න එන්නද මේක සුව කරලා අපි මැටිවර නැතිමු මේ කරුණාකරලා කඩුව බිම වෙනකොට පස්සේ ගහන්න ලැහැත් වෙන්න එපා මේ කොවිඩ් එක මගින් ඡන්ද දිනන්න හදනවනම් තුනෙන් දෙක ගන්න හදනවනම් මං හිතන්නේ ඒක මේ රටේ ජනතාව ඒකට උත්තර දෙයි මහා විනාශයක් කරන්න හදන්නේ ඒ නිසා කඩුව අතර දීලා ගහගමු එහෙම නැත්නම් කඩුව බිම වෙනකොට පස්සේ ගැලසින් දෙන එක මං හිතන්නේ වීරත්වයට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම ජනප්‍රියයි නේ රාජපක්ෂවරු. ඒක නිසා මේ පරපුරම ඉන්නවා එන්න නැතිවරණයකට හරියට මේ කොවිඩ් 19 රෝගයෙන් මේ රටේ ජනතාව මුදවගෙන සාධාරණ යුක්තිසහගත ප්‍රජාතන්ත්‍රවාදී නැතිවරණයකට එන්න මේකට නැතිවරණ කොමසාරිස්ට් හරි වෙනායට හරි පහර දීලා වැඩක් නැහැ.